ஜனாதிபதி மைத்ரிபால சிறிசேன சகா கிராமத்து மஹிந்த ராஜபக்சன மகத்வருந்து மிகிதி ரட்டம ரக்கின ஜன மகிமே ஜனதா ரேலிய அமத்துவா அபே சதாதரணிய நாயக அதிகாரோ மஹிந்த ராஜபக்ச மதிதுமனி ஒப துமன் தரையும மே ஐதிஹாசிக ஜனஹமு ஆமந்த்ரணே கிரிம சதா அபி வெங்கவேலா ஹைட்டியா அபி நோயக் தேவால் லெக்கினே காட்ட கியாகத்தா அபி மதிவரணேகட மூண துண்ணா ஜனதா தீந்துவக் கத்தா மே அவஸ்தாவேதி ஜனாதிபதிவரயா மே ரட்டே ஜனதாபகே தீந்துவ பிலியாரகேன மே ரட வெனுவேன் மே சாத்திய வெனுவேன் கதயுது தீந்துவ கனிமகன அபி அத்தவசெம்ம அபி நவதத் அபி அபே ஸ்துதிய புதகரந்து மேக பாரதூர காரியா மம ஜனாதிபதி துமாட கிவா மம நான் கரன்னே අපිට වැඩ කරන්න අසීරු නැහැ. අපි එක පක්ෂයක අවුරුදු ගණනාවක් ඉඳගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ తాවකාලික ඈත් වෙලා ඉඳලා එක්කව් වෙන එක ඉතන අරුමයක් නෙවෙයි. මේක එක්කව් වෙන්න උනේ මේ රටේ රට වෙනුවෙන්. මතක තියා ගන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයා සියලු දේපළ මේ රටේ ජනතාවගේ අයිතිය. මෙසේ පිටරටට විකුණා දානවා බලාගෙන ඉන්න බැරි ඉඳා මේ රටේ ජනතාවට බදු බර දාලා ජනතාව පීඩණයට පත් කරමින් දිනපතාම අයුතු ලෙස රට පාලනය කරපු නිසා තමයි අපිට මේ තත්ත්වය මුදව ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලකට යන්න සිදු වෙලා තියෙනවා. මම බැලුවා මුදල් අමාත්‍යාංශයට ගියපු දවසේ මේ බදු බර බඩු මිල අඩු කරන්න බැරිද? තෙල් මිල අඩු කරන්න බැරිද? පුළුවන් ද බැරිද? කරාද නැද්ද? ඒකින්ද තමයි එක දවසින්ම කරේ. ඉතින් මේක ඒ මිනිසුන්ටත් කරන්න තිබුණානේ මට කරන්න පුළුවන් නම්. නෑ. ඔවුන්ට ජනතාව පීඩණයට පත් වුණා. Tamanta සැපසේ විඳින්නට තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. අද අපි බොහොම පැහැදිලිව කියනවා. තා ඉස්සරහට මේ රටේ ජනතාවට සුබසිද්ධිය සඳහා රට විදේශකරණයෙන් මුදාගෙන රට ඉදිරියට ගෙන යාම සඳහා මේ රටේ සංවර්ධනය නැවත ආරම්භ කිරීම සඳහා මේ රටේ ලෝකයේ අනිකුත් රටවල් වලට වැඩ කරන්න කටයුතු කරන්න සාධාරණ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන ඉදිරියට ගෙන යන්න ජනාධිපතිවරයාත් අපි එකට බැඳලා ඉන්නවයි කියන එක තමුන්නාන්සේලට මතක් කරන්න ඕනේ. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. ජනාධිපතිවරයා ඉන්නවා එතුමාටම බාර දෙනවා. ඉතුරු ටික තමුන්නාන්සේලාට කියන්න. ඒකින්ද සහෝදරවරුනි මේ එකතුව ආපහු කේලම් වලින් කඩන්න ඉඩ දෙන්නේ නැහැ. කේලම් වලින් කඩන්න ඉඩ දෙන්නේ නැහැ. සාවරයකට අපි ඇවිල්ලා තියෙනවා. අපගේ ආදරණීය නායක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මහා දැවැන්ත ජන හමුව ජන ගඟ ජන පවුල අමතන්න මා ඉතාමත් සතුටු වෙනවා වසර 4කට පසුව නැවත මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමත් මමත් එකම වේදිකාවකට එන්නට ලැබීම පිළිබඳව මේ රටේ අග්‍රාමාත්‍ය ධූරේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එයින් ඉවත් කරලා විවස්ථානුකූලව මේ මාරුනේ මේ රටට අහිතවත් දේශයට අහිතවත් අපට නොගැලපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දේශීයත්වයේ අගය නොකරන විදේශීය න්‍යාය පත්‍රවලට වැඩ කරන ඒ දර්ශනයයි අපි පුටුවෙන් ඉවත් කළේ කියන එක මම පැහැදිලිව තමුන්නාන්සලට කියන්නට ඕනේ එහෙමනම් මේ පුටුවට පත්කලේ අපට රටට ගැලපෙන දේශයට ගැලපෙන දේශීය සංස්කෘතිය හඳුනන දේශීයත්වයේ අගය කරන විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන ඔබේම අපේ සැබෑ මිනිසෙක් වූ මහින්ද රාජපක්ෂ මහතායි මේ පත්කලේ ඒ නිසායි මම කිව්වේ මේක පුජ්‍යලයින් දෙදෙනෙක් වෙනස් කිරීමට වඩා පුළුල් පරමාර්ථයක් අද මේ කතා කරන්නේ මම මේ වචන කීපය මේ රටේ පනමෙන් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන ඩී.එස්. ඩඩ්ලි සේනානායක දර්ශනේ ඇලි ගලි මේ රටේ පැහැදිලි සමාජමය දේශපාලන විනාශකම් කිරීමේ ඉතිහාසයක් තිබෙන ඒ වැදගත් දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයිනි මේ කතාව අහන මේ රටේ කරු ජයසූරිය මහත්තුමා මම මීට දවස් 4කට කලින් එන්න කියලා අපි දෙන්න කතා කළා. මම එතුමාට පැයක් කතා කරලා කිව්වා මේ වෙනස කරන්න හේතුව. මගේ කතාව අහගෙන ඉඳලා පැයකට පස්සේ අරු ජයසූරිය මහින්තුමා මගෙන් අහපු ප්‍රශ්නය ආණ්ඩුවට එකතු වෙන්න ඊයේ පෙරේදා හවසට හවසට මාව අදත් ඊයේ පෙරේදාත් හම්බ වෙන හම්බ වුණ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිතුරුන් මගෙන් ඇහුවා. ඒ ප්‍රශ්නය මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයින් අහනවා. කුමක්ද ඒ ප්‍රශ්නය?
මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම විනා වෙනත් ඔබට විකල්පයක් තිබුණේ නැද්ද කියලා හැම කෙනෙක්ම මගෙන් අහනවා. මම කිව්වා මට රනිල්ගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල ගැළපෙන්නේ නැහැ. ඔහුත් එක්ක මට වැඩ කරන්න බැහැ. ඒක නිසා මේ රටේ දේශීයත්වය අගය කරන සංස්කෘතිය හඳුනන රටට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ගමනක් මාත් එක්ක යන්න මට ගැළපෙන මිනිහෙක් මම හෙව්වා. රනිල් වික්‍රමසිංහ එක්ක හැප්පෙන්න බැහැ කියලා සජිත් කියපු හරු කියපු අගමැතිකම රනිල් එක්ක හැප්පෙන්න නෙවෙයි රනිල් පෙරලගෙන යන්න පුළුවන් මිනිහෙක් මම මහින්ද රාජපක්ෂ අගමැති ඉරුවයි කියලා මම කියන්න ඕනේ තමුන්නාන්සේලාට. පහුගිය අවුරුදු 3 මාරකට වැඩි කාලයක් මේ රටේ අහිංසක දුප්පත් දුගී ජනතාව පීඩණයට පත් කෙරුවා රනිල් වික්‍රමසිංහ ආර්ථික දේශපාලන දර්ශනය. සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග ජනතාවගේ සිතුම් පැතුම් සමගිය ඔහුට අමතක වුණා. රටේ ප්‍රශ්න විසඳීම ඔහුට අමතක වුණා. ඔහු සමනල ජීවිතයකට ඇතුල් වුණා. ආණ්ඩුවේ තීන්දු ගත්තේ ඇමති මණ්ඩලය නොවේයි. ආණ්ඩුවේ තීන්දු ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ සමනල රැළයි කියන එක මම කියන්නට ඕනේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තය අගමැති ධූරයට පත් කරලා දැන් අද වෙනකොට සියලු මහානායක උන්නාන්සේව ස්වාමින් වහන්සේලා හම් වෙලා, ඒ වගේම මැල්කම් රංජිත් කාදිනල් උන්නාන්සේ හම් වෙලා, ජයශ්‍රීමා බෝධින් වහන්සේ වැඳලා දැන් මේ දවස් තුනට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියාද මහානායක හමුදුරු හම්බෙන්න? ගියාද ජයශ්‍රීමා බෝධිය වඳින්න? ගියාද කාදිනල්තුමා හම්බෙන්න? රනිල් වික්‍රමසිංහ මහත්තයා දණින් වැටිලා ඉන්නවා තානාපති කාර්යාලයේ ඉස්සරහා. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ, මම තනියම තීන්දු අරගෙන නැහැ මේ වෙනස කිරීමේදී. විවස්ථානුකූලව නීතියට එකඟව මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධූරයට පත් කෙරුවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයව ඒ තනතුරෙන් ඉවත් කළේ. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරී නව ඇමතිවරු පත් කෙරුවේ, නව අමාත්‍යංශ ලේකම්වරු පත් කෙරුවේ. ඒ නිසා මේ පිළිබඳව විසඳාගත යුතු යම්කිසි නීතිමය ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ඕනම කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ ගැන විමසීමක් කරන්න ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි ශක්තිමත් කරනවා. 113 ගැන සැක හිතන්න එපා. 113 හදලා ඉවරයි. 113 හදලා ඉවරයි. අපිට පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා අපේ දේශපාලන දර්ශනය තුළ අපිට රට කරගෙන යන්න ඉඩ දෙන්න කියලා මම ගරු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒ පීඩාකාරී ආර්ථික දර්ශනයෙන් ඔවුන් නිදහස් කරගත යුතු වෙනවා. පැමිලි විකුණන මිනිහටත් බදු ගැහුවා. ස්විප් විකුණන මිනිහටත් බදු ගැහුවා. පාරයිනේ පළතුරු විකුණන මිනිහටත් බදු ගැහුවා. මේ සියල්ල එක්ක මම අවුරුදු 3කට වැඩි කාලයක් සටන් කෙරුවා. නමුත් මෙහිදී අපිට තිබෙන ලොකුම ශක්තිය මේ රටේ පොදු ජනතාවගෙන් අතිබහුතරයක් 80%ක් අපි ගත්ත තීන්දුවේ සිටින බව අපිට බොහොම පැහැදිලිව පෙන්눔 කරනවා. ඒ නිසා ජනතා බලවේග එක්ක සෙල්ලම් කරන්න එපා රනිල් වික්‍රමසිංහ මහත්තයා. උතුරේ අහිංසක ජනතාවගේ නිවාස 50,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අවුරුදු 3 මාරක් ඒ ව්‍යාපෘතියට අයිතිකාරව කියාගන්න ඇමති උරු රණ්ඩු නැමති මණ්ඩලේ. ඒ ගැටුම තුළ අවුරුදු 3 මාරක් එක ගයක්වත් හදන්න බැරුව ගියා. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා මීට දින 3කට කලින් කතා කළා මා සමග. මම එතුමාට මේ පත්වීම පිළිබඳව පැහැදිලි කළා. එතුමා මට කිව්වා ඔබ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන්න ගන්න තීන්දුවලදී ඉතා පැහැදිලිව ඔබට අපි සහයෝගය දෙනවා. ඒ පිළිබඳව අපේ ප්‍රශ්නයක් නැහැ කියන එක. මාව ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණය හෙළිවීමත් සමගේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ මා ඉදිරිපත් කළ කරුණු වරදවා රහසිගතව මාධ්‍යවලට දීලා ඉන්දිය මිත්‍රත්වය අපෙන් ඇඩ් කරන්න ඉතාමත් පහත් විදියට රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ කණ්ඩායම ක්‍රියා කළා. අපි තමුන්නාස්සලා සියලු දෙනා එකතු වෙලා හොඳ රටක් හදමු. අපි හොඳ ගමනක් යමු. අපි අතේ තිබෙන වැරදි අඩුපාඩු අපි හදාගනිමු. අපි නිවැරදි වෙමු. අපි සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගමු. ඔබෙත් මගෙත් ආදරණීය මේ උතුම් මාතෘභූමිය ගොඩනගමු, ශක්තිමත් කරමු, ඉදිරියට යමු. අවසාන වශයෙන් ගරු කථානායක කරු ජයසූරිය මහත්මනි, මේ තිබෙන තත්වේදී සාමය ආරක්ෂා කරගෙන නීත්‍යානුකූල විවස්ථානුකූල මාකරගත් තීන්දුවට සහයෝගය දීලා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ විදිහට අසරණ ජනතාව අතරේ ගැටුම් ඇති කරන්නේ නැතුව අපි එකවන්න වැඩ කරමු. මොන විදිහේ බලවේග ආවත්, මොන විදිහේ තර්ජන එල්ල කරත්, මොන විදිහේ පීඩාවන් කළත් මම තැබූ පයගත් තීන්දුව ඉදිරියටම යනවා මිසක්
පසු පසට නොගන්නා බව ප්‍රකාශ කරමින් මගේ වචන සල්පවසන් කරනවා. ස්තුතියි. තෙරුවන් සරණයි.